මිනහස අපි කරන හැම ක්‍රියාවකින්ම ලෝභය නම් සකස් වෙන්නේ එයත් අකුසලයක් නම් අපි කොහොමද මේ සමාජයේ ජීවත් වෙන්නේ එදිනදා කටයුතු සිද්ධ කරගන්නේ එදිනදා කටයුතු සිද්ධ කරද්දී නෝනා අනිවාර්යෙන්ම අපි ඒ සකස් වෙන කැමැත්ත ආශාව අනිත්‍යයි කියලා දකිනින් අපි කරන්නේ තේනවා දැන් අපි කඩේට ගිහිල්ලා ආහාරයක් ගනිද්දී ඒක අපිට විස නම් ඒක අපිට සැර නම් අපි ඒ සිතුවිල්ල එකපාරට සකස් වෙනවා සකස් වෙනකොට එක්කෝ ඒ සිතුවිල්ල අනිත්‍යයි කියලා දකින්න ඕනේ එක්කෝ නිරෝගී භාවය අනිත්‍යයි කියලා දකින්න ඕනේ එක්කෝ රූපය අනිත්‍යයි කියලා දකින්න දැකලා හැම වෙලාවම මේ කැමැත්ත සකස් වෙනවා ඒක මනුස්ස ස්වභාවයක් නමුත් ඒ සකස් වෙන කැමැත්ත තුළ ඒ ලෝභ සිත එක ශ්‍රේණියෙන් අනිත්‍යයි කියලා දකින්න තැන අපි අලෝභ සිත සකස් කරනවා තේරෙනවා ඒ නිසා මේ සෑම ක්‍රියාවලියක්ම අපි අනිත්‍ය සංඥාව දකින්න ඕනේ සිද්ධ කරන්නේ තේන සමන්ත රෝගී භාවයක් තියෙනවා නම් ඒ රෝගී භාවයට අදාළ ආහාරය ගනිද්දී ඒ ආහාරය ගන්න ඕනේ රෝගී භාවය අනිත්‍යයි කියලා දකින්න. එහෙම නොදෙක්කොත් අන්න වෙන ආහාරයක් අරන් රෝගී භාවය වැඩුණත් එකපාර්තයක් ගැටෙනවා. ද්වේෂය පිටිපස්සේ තියෙනවා. තමන් අකමැති එළවලුවක් තමන් අකමැති මාළුවක් තමන් අකමැති ඇඳුමක් තමන් අකමැති ක්‍රියාවක් තමන්ගේ ස්වාම පුරුෂයා සැමියා කළත් එක ශ්‍රේණියෙන් අනිවාර්යම ගැටීම සකස් කරගනවා. එයි මට අදාළ දේ උනේ ලෝභ සිතක් මමත් ඒ දැඩි භාවය. එතකොට බලන්න මිනිස්යා උදේ ඉඳන් රාත්‍රී වෙනකන් නිරතුරුවම කොච්චර සිල් රැක්කත් කොච්චර පින්කම් කළත් ලෝභ ද්වේෂ මෝහ අකුසල් මූලයන් තුලින් එතකොට බුදුරජාන් වහන්සේගේ ධර්මය අනුව ලෝභ ද්වේෂ අකුසල් මූලයන් තුලින් නිරතුරුව අපි වඩා ගන්නෙ මොකද්ද සක්කාය දිට්ඨිය සක්කාය දිට්ඨිය කියන්නේ නෝනම් මේ ලෝකයේ තියෙන බලවත්ම අකුසල් සිද්ධ කරගන්නා වූ එතකොට සක්කාය දිට්ඨිය මමත්වේ දැඩි භාවය මම මගේ නිරෝගී භාවය මගේ රූපය මගේ වේදනාව මගේ හඳුනා ගැනීම මගේ සංස්කාර මෙතන ඉඳන් ගන්නා වූ සක්කාය දිට්ඨිය දැඩි භාවය නිසා නිරතුරුව මෙයා ද්වේෂය තුල ශක්තිමත් ඒ ද්වේෂය තුල ශක්තිමත් වෙන මොහොතක් පාසා මෝහය වැඩෙනවා මොකද එයා සියල්ලම නිත්‍ය සංඥාවෙන් තමයි ගන්න එයා එළවලුවක් ගන්න ගිහිල්ලා මේක මගේ ශරීරයට විසයි මේකයි නිරෝගී භාවයට හොඳයි කියන තැන එයා කවදාකවත් නිරෝගී භාවය අනිත්‍යයි කියලා දකින්නේ නැහැ බස් එකට නගින්න පොරකාල කෝච්චියට නගින්න පොරකාල කොහොම හරි එතන ලෝභ සිතක් සකස් කරගෙන සීට් එක හම්බුනේ නැත්නම් අන්න එතන ද්වේෂය සකස් වෙනවා. නමුත් සීට් එක හම්බුනත් එයා ඒ සීට් එක Tamanta අයිති නෑ මෙතනින් ලබන සැපේ Tamanta අයිති නෑ මේක අනිත්‍ය වූ සැපයක් කියලා කවදාකවත් දකින්නේ නැහැ. ඒතකොට එහෙනම් මුළු දවස පුරාවටම ලෝභ ද්වේෂ මෝහ අකුසල් ධර්මයන් අපි වැඩෙනවා. එළවලු 500ක් ගන්න ගියත් මාළු 500ක් ගන්න ගියත් ඇඳුමක් ගන්න ගියත් ඇඳුමක් අඳින්න ගියත් මහ පාරක ගියත් නිරතුරුවම ලෝභ ද්වේෂ මෝහ ධර්මයන් වඩමින් තමයි ඉන්නේ. ඒතකොට මේ ලෝභ ද්වේෂ ධර්මයන් නොන වැඩිලා 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 පදංග බවට පත් වෙනවා එහෙනම් මේවා අපි පිටිපස්සේ දවස පුරාම අකුසල් මූලයන් තුලනේ ඉන්නේ මේ අකුසල් මූලයන් පදංග බවට පත් වෙලා තමයි කවදා හරි දවසක නෝනා එන්නද දැන් කල්ප විනාශයන් සිද්ධ වෙන කාලෙදී පළවෙනි ඉර පායල අවුරුදු 100ක් 1000ක් වගේ මේ ඉරවල් හත පායන්න අඩුම ගානේ අවුරුදු 10000ක්වත් යනවා එතකොට යම් සත්වේ මිනිස්සෙක් සෝවාන් ඵලයට මේ ජීවිතේදී පත්ුනේ නැත්නම් අනිවාර්යයෙන්ම අනාගත කල්ප විනාශයන්ට ඒගොල්ලෝ අහු වෙනවා තේරෙනවද එතකොට මේ කල්ප විනාශයන් පටන් ගත්ත මොහොතේ පටන් නෝනා මිනිස්යාගේ ආයුෂය සපරය එහෙනම් එදාට මිනිස්සු නෑනේ මිනිස්සු ඔක්කොම ඉඩෝරට අහුවෙලා මැරිලානේ නමුත් එදා ඉන්න ප්‍රේතයින්ට භූතයින්ට ඒ ඉන්නා වූ නිරිසතුන්ට ආයුෂය සපරේ එහෙනම් දැන් අද අවුරුදු 80ක්නේ අද වෙනකොට 70ක් 80ක්නේ මෙහෙම ගිහිල්ලා මේක මුර්ග සංඥා වෙනකොට අවුරුදු 10කට බහිනවා බැහැලා ආයිමත් අවුරුදු 80000කට යනවා ඒ වගේ කල්ප විනාශයන් සිද්ධ වෙනකොට නෝනා මිනිස්යාගේ ආයුෂ සපරේ සපරේ කියන්නේ මොකද්ද ඉපදෙනවා පිච්චෙනවා මැරෙනවා ඉරවල 1 2 3 4 5 6 වතුර කලඳක් නැහැ පංච මහා ගංගා හිඳිලා මුහුද සම්පූර්ණයෙන්ම හිඳිලා මිනිස්සුයෝ නැහැ මිනිස්සුයෝ ප්‍රේතය භූතය වෙලා ඉපදිනා ඉන්නේ ඒ ප්‍රේතයා ඉපදෙනවා ඉදොරේට අහු වෙනවා මැරෙනවා ආයිමත් අවසාන තුස්සීතර දාලව ආයිමත් ඉපදෙනවා ඉදොරේට අහු වෙනවා මැරෙනවා එහෙනම් සත්වයාගේ පරමාවිෂ තප්පරය කියන තැනට එනවා එහෙනම් කල්ප විනාශයකදී ඒතකොට සත්වයාගේ පරමාවිෂ තප්පරය එක තප්පරයක් බවට පත් වෙන කුමක් නිසාද මේ සියලුම අකුසල් මූලයන් පදංග පදංග හැටියට එකතු වෙලා අවසාන විපාකයට එනවා ඔබ කල්ප විනාශයේදී ඔබ හෝ මම හෝ එදාට හිටියොත් මපීනේ ප්‍රේතය හැටියට භූතය හැටියට නිරසතුන් හැටියට එදාට අපේ ආයුෂ තප්පරය තප්පරෙන් තප්පරයට තප්පරෙන් තප්පරයට අපි මෙරි 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 ඉපදිනවා ඇයි එහෙම වෙන්නේ කුසලයේ බලවත් බව කොහෙන්ද මේ අකුසල් ආවේ මේ මොහොතේ අපි උදේ ඉඳන් රෑ වෙනකන් කරන්නා වූ මේ සෑම අකුසලයක්ම එකතු වෙලා එකතු වෙලා එකතු වෙලා පදංග වෙලා විපාක නොදුන් දේවල් අර අවුරුදු 10 10යි මතු කරලා තප්පරෙන් තප්පරයට තප්පරෙන් තප්පරයට අපි ඉපදිලා මරණ තැනට අපි ගේනවා සමහර